ටවුමේස් කෝලේ ඔබට ගෙනා ඉවන් ෆිල්ම් සිදිරිපත් කිරීමක්. ඇත්තටම දරුව හැමදෑම ළමා කාලෙම හිටියනම් කොයි තරන් දෙයක්ද. මනාවුනත් මේ අපේ දරු. මට දරුව බිහි කරන්න විඳ වේදනාවට වඩා වේදනාවක් දැනෙන්නේ නෑ සිසිර. මේ තමයි මගේ දරුවෝ. මව්පිය සෙනෙහස වෙනුවෙන් සිය ආත්මයම කැප කළ මවක් සහ පියෙකුගේ සිහිනයක් නොවුන යථාර්ථයක්. විරල මත සයුරු තනු වැලි මාලිගා වැලි පවුලු පැමිණ රළ වියරු බලාහිදිනෙමි රැගෙන යන අයුරු. පුතාට රත්නත්‍රේ පිහිටයි. යන දැනක සී බුද්ධියෙන් වැඩ කරන්න ඕනි. ඔයා දන්නේ කොල්ලගේ හැටි. මොකද්ද බම් මේකේ තේරුම? වෙරි බෑඩ් ආන්ටි. මං ඔගලා එක තරහයි. අපි හැමදාම රජයේ සේවකයෝ. අපිට ඒ සේවය වෙනුවෙන් රජයෙන් පඩියක් ගෙවනවා. ඉතින් එහෙම කියලා කොහොමද? ඔය තමයි තාත්තගෙන බලන්න ඕනේනේ. නමුත් මෙතන සිද්ධ වී ඇත්තේ රැවටීමක් සහ වංචාවක් ස්වාමීන්. සල්ලි කියන්නේ ජීවිතේම නෙවෙයිනේ මමි. ප්‍රේමයම කිරි කර නිවසේ මිනි පහන වුණු ඇය තවත් නිවසක දාසියක් වූ අය තම දරුවන්ගේ ජීවිතවලට රූස්ස ගසක් වූ ඔහුගේ ලෝකය සුණු විසුණු වූයේ කෙසේද? දැන් ඔව අතෑරලා දාන්න. මං හොඳින් ජීවත් වෙච්චාවේ. වයිෆ්ගේ තාත්තගෙන් සල්ලි ගන්නක හොඳ නෑනේ. මට හැම දෙයක්ම හිතා ගන්න පුළුවන්. මං අහලා තියෙනවා හිතේ තියෙන දුක කාට හරි කිව්වම හිතට සහනයක් ලැබෙනවා කියලා. ධම්මික අතපත්තු සමග සුනිල් ප්‍රේමරත්න එක්ව ඔබේ හදවතට කරන තවත් ආමන්ත්‍රණයක්. වැලි පවුරු දෙමව්පියනේ, මේ ඔබේ දරුවන් දැනුවත් කළ යුතු සුදුසුම කාලයයි. වැලි පවුරු.